සුබදැසනක් සියලු දෙනාටම අද මං හිතන්නේ සූම් වරහා අපිත් සමග 1000කට වැඩි පිරිසක් සම්බන්ධ වෙනවා ඒත් එක්කම YouTube Facebook හරහා තවත් විශාල පිරිසක් සම්බන්ධ වෙනවා ඔබ සියලු දෙනාටම සාදරයෙන් පිළිගන්නවා අද වැඩසටහනට සමාවෙන්න එකට අද දෙසැම්බර් 27 වෙනිදා දෙසැම්බර් 27 වෙනිදා කියන්නේ සාමාන්‍යයෙන් වෙනත් අවුරුදු වල ගත්තොත් විශ්වවිද්‍යාලයේ ඉන්න අපිට නිවාඩුවක් හම්බෙලා විභාග ඉවර වෙලා නිදහසේ ඉන්න කාලයක්. ඒත් එක්කම සාමාන්‍ය පෙළ ලියන්නේ ලියන ඔබට සාමාන්‍ය පෙළේ විභාගයේ අවසන් වෙලා නිදහසේ නිවසට එලා ඉන්න කාලයක්. ඒත් එක්කම පවුල් වෙලා එකතු වෙලා යාළු එකතු වෙලා විනෝද චාරිකා කීපය ගැන එකට එකතු වෙලා කාලය ගත කරන සුන්දර කාලයක් තමයි මේ දෙසැම්බර් මාසේ අග කියලා කියන්නේ. නමුත් අද රටේ තත්ත්වය ඊට වඩා හුඟක් වෙනස්. කොරෝනා වසංගතයත් එක්ක අපි හැමෝම නිවෙස් වලට වෙලා ඉන්නවා. විශ්වවිද්‍යාලවල අපි ඔන්ලයින් ලෙක්චර්ස් එක්ක ටිකක් හිර වෙලා ඉන්නවා. සාමාන්‍ය පෙළ ලියනින් ඔබ සාමාන්‍ය පෙළ විභාගයේ කල් ගිහිල්ලා සාමාන්‍ය පෙළ මොකක් වෙයිද කියලා හිතාගන්න වෙයි තත්ත්වයක පොඩ්ඩක් ඉන්නවා. ඒත් එක්කම රටේ ඉන්න සියලු දෙනා ටිකක් නිවස් වලට එලා හුදකලාවේ ගත කරන කාලයක් තමයි මේක. ඉතින් වෙනත් අවුරුදු වල තිබ්බට වඩා ටිකක් වෙනස්ම තත්ත්වයක් අද. මේ තත්ත්වයත් එක්ක යම් යම් ගැටලු මතුවෙන්නට පුළුවන් අපි සියලු දෙනාට. ඉතින් මේ ගැටලු වලට විසඳුම් හොයන්නට තමයි අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කොවිඩ් ෆ්‍රී පේරා කියලා ව්‍යාපෘතියක් පටන් ගන්නෙ. ඒ කොවිඩ් ෆ්‍රී පේරා ව්‍යාපෘතිය යටතේ තමයි මේ අභිපේරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ. අපි තව සුළු මොහොතකින් අද වැඩසටහන ආරම්භ කරනවා. ආරාධනා කරනවා Zoom, YouTube සහ Facebook ඔස්සේ සම්බන්ධ වෙලා සිටින ඔබ සියලු දෙනාටම වැඩසටහන ආරම්භ කරනවා තව සුළු මොහොතකින්. ඉතෙක් අපිත් එක්ක පොඩ්ඩක් ඉවසීමෙන් නැදී ඉන්න කියලා මතක් කරනවා. එහෙනම් විනාඩි කිහිපයකින් අපි නැවත හමුවෙමු. අපේ ඒ සුළු තාක්ෂණික දෝෂය හදාගන්නකන් අපිත් එක්ක ඉවසීමේ නැදි දැන් කතිය ඇවිල්ලා ඉන්න. ඒත් එක්ක මතක් කරන්නට කැමති ඔබට Zoom හරහා සම්බන්ධ වන්නට බැරි නම් ඔබට පුළුවන් Facebook සහ YouTube හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්නට. එහෙනම් මං කලින් කිව්වා වගේ කොරෝනා තත්ත්වයත් එක්ක එහෙම නැත්නම් කොවිඩ් තත්ත්වයත් එක්ක අද අපි මූණ පාන විවිධ ගැටලු වලට විසඳුම් හොයන්න පේරාදෙණිය රොටරක් සමාජය විසින් කොවිඩ් ෆ්‍රී පේරා කියන ව්‍යාපෘතිය ආරම්භ කරනවා. අපි අද වැඩසටහන ඉස්සරහට යන්න කලින් ඒ පිළිබඳ ඉතා කුඩා හැඳින්වීමක් ලබා ගනිමු. අරවින්ද. ඔව් ශක්ති, අපි කොරෝනා විශේෂයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතියෙන් තුරන් කිරීමට ලොකු ව්‍යාපෘතියක් ආරම්භුවා. ඒක විශේෂයෙන්ම කොරෝනා පළවෙනි රැල්ලත් එක්ක තමයි අපි ආරම්භුවේ. එතකොට මේකදී අපි අත්‍තරම ප්‍රොජෙක්ට් ගණනාවක් කරා.
එක ප්‍රොජෙක්ට් එකක් තමයි මේ අභිප්‍රේරණ කියලා යන්නේ. අපි මීට කලින් කරපු ප්‍රොජෙක්ට් වලින් අපි විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කොරෝනා වෛරසය නැත්තම් COVID-19 කියන මේ වෛරසය ඉන් කරන්නට සහ පැතිරීම වැළැක්වීමට විශේෂයෙන්ම කටයුතු කරන්න තමයි මේ COVID free පේරා කියන concept එක අපි ගෙනාවේ. ඇත්තටම එතකොට මේකෙන් විශ්වවිද්‍යාල සිසුන් ඊට පස්සේ කතිකාචාර්යවරු ඊට පස්සේ අනැද්දෙන කාර්මණ්ඩලයේ මේ සියල්ලම දැනුවත් කිරීම සිදු කරා. ඊට අමතරව විශේෂ ව්‍යාපෘතියක් විදියට අපි අත්සෝදන යන්ත්‍රය ඉතාම උසස් ප්‍රමිතියෙන් යුතු අත්සෝදන යන්ත්‍ර 30ක් ස්ථාපිත කරා විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ. ඉතින් මේ වගේ ගණනාවක් ව්‍යාපෘති අපි ගෙනිච්චා. ඒතකොට දැනුවත් වීමේ වැඩසටහන් බොහෝමයක් ගෙනිච්චා. මේක නංගිල මලිර ඔයාලට තමයි මේ විශේෂ අවස්ථාව අපි ගේන්න කතා වුණේ. එතකොට ඔයාලට මේ විභාග ඇත්තරම් විභාගේ කල්යනවා. ඒතකොට මේකත් එක්ක කොහොමද විභාගෙට මුහුණ දෙන්නේ, මේ අලුත් දේවල් එක්ක අපි කොහොමද විභාග මානසිකත්වයට හුරු වෙන්නේ කියන එක ගැන කතා කරන්න තමයි අද දවසේ ඔයාලට අපි මේ වැඩ. අයිබුවන් සියලුම දෙනාට සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඇහෙනවද? හරිද සිස, පොඩ්ඩක් ඇහෙනවා නම් මදිස, තව චුට්ටක් අපිට මේ පොඩ්ඩක් කටහඬ වැඩි කරන්න පුළුවන් නම් හරි. අයිබුවන් සියලුම දුල පුතාට සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි මේ දේශනය පටන් ගන්න පොඩ්ඩක් ප්‍රනදුනේ මේ තාක්ෂණික ප්‍රශ්නය නිසා. දැන් අපි මුලින්දම්ම බලමු. දැන් මම මේ දූල පුතාලගෙන් ඇහුවොත් මේ ලෝකේ තියෙන සුවිශේෂම නිර්මාණය මොකක්ද කියලා ඇහුවොත් ඔබ දැකලා තියෙනවානේ ඕනි තරම් ලෝකේ නිර්මාණ තියෙනවානේ, විවිධ නිර්මාණ නේද? චීන මහා ප්‍රාකාරයේ තියෙනවා, අර පීසාවල ඇලවෙන කුළුණ තියෙනවා, ඒ වගේ විශාල නිර්මාණ තියෙනවානේ. ඒ ඒ ඒ ඒ විශාල නිර්මාණ අතරේ ඒ වගේම තියෙනවා මේ දැන් නයගර ඇල්ල වගේ ගත්තොත් එහෙම ඒවා මිනිස්සු හදපුවා නෙමෙයි, ස්වභාව ධර්මයේ විසින් හදපුවා. ඒවත් සුවිශේෂී නිර්මාණ තමයි. මේ මේ සියලුම නිර්මාණ ලෝකයේ විශිෂ්ටතම නිර්මාණය මොකක්ද කියලා මං ඇහුවොත් පුතාලට කියන්න පුළුවන්ද ලෝකේ විශිෂ්ටතම නිමැවුම මොකක්ද කියලා? එහෙම නිමැවුම් දෙකක් තියෙනවා ලෝකේ. ඒ දෙක එකක් භෞතිකයි, අනිත් එක භෞතික නැහැ. ඒ විශිෂ්ටතම නිමැවුම තමයි මිනිසාගේ මොළය. ඔබ කල්පනා කරලා බලන්න මිනිසාගේ මොළය තලං විශිෂ්ට නිමැවුමක් කොහෙවත් තියෙනවද කියලා මේ ලෝකේ? ඒක මං හිතන්නේ ඔබ සාමාන්‍ය පෙළ විද්‍යා විෂය හදාරනකොට මිනිසාගේ මොළය පිළිබඳව යම් ප්‍රමාණයකට ඉගෙන ගන්නවා. හැබැයි
ඒ ප්‍රමාණයට එහාට ගිහින් බැලුවොත් එහෙම මොළය කියන්නේ මිනිස් මොළය න්‍යිරෝන සෛල බිලියන ගානකින් යුක්ත සුවිශේෂ නිර්මාණයක්. ඔබ කල්පනා කරලා බලන්න මෙහෙම මේ මේ මිනිස් මොළයේ තියෙන හැකියාව අසි මේ ඔක්කොම දේවල් කරන්න බලපාන්නේ මොළය. එතකොට ඔබ දන්නවද මිනිසාගේ මොළය ගත්තොත් එහෙම මෙහෙම මම මේ බොහොම දල රූප සටහනක් අඳින්නේ. මොළයේ කොටස් ගණනාවක් තියෙන ඔබ දන්නවා මේ. එතකොට මේ වගේ මෙහෙම මේ හරියට කියනවනේ අපි අනුමස්තිෂ්කය කියලා. මේ හරියට කියනවා වැරෝලි සේතුව, සුස්සකය, ඊට පස්සේ සුසුම්නාව. එතකොට මේ මෙන්න මේ ටික තමයි අපි මස්තිෂ්කය කියලා කියන්නේ මොළයේ. මේ මස්තිෂ්කය කියන කොටසෙන් තමයි ගොඩාක් දේවල් කාර්යයන් ටික කරගෙන යන්නේ. දැන් විශේෂයෙන්ම ඔබට වැදගත් වන මතකය වගේ දේවල් ඔක්කොම මේ මේ මොළයේ තමයි ගබඩා වෙලා තියෙන්නේ. ඒකත් ඔබ දන්නවාද මේක කොටස් වලට බෙදිලා මෙන්න මේ ප්‍රදේශය පෙනීම සඳහා දායක වෙනවා. ඔය දැන් මම කියන්නේ ඔබට අහංෂය දායක වෙනවා. එතකොට හිතන්නකොට මේ ලලාට ප්‍රදේශය දායක වෙනවා. ඒ වගේ මේකත් හරියම ලස්සනට ඕගනයිස් වෙලා තියෙන ව්‍යුහයක්. දැන් මම මේකෙන් අහකට ගිහිල්ලා දැන් මම මෙතන ලියන්නම්කො මේක මොළය කියලා. මේක මොළය. ඊට පස්සේ තව එකක් තියෙනවානේ. ඒ තමයි මෙන්න මේක. මනස. මොළය සහ මනස. හරිද? මයින්ඩ් එක. එතකොට මේ මොළය කියන එක නම් අපිට සර්ජරි එකක් කරලා මේ ඔලු කට්ට කපලා විවෘත කරලා මේක පෙන්වන්න පුළුවන්. මේන් තියෙනවා මොළය කියලා. සමහර විට සමහර අය ගෙනන් එහෙම කපල බලපුවම මොකුත් නැති වෙන්න පුළුවන්. මේ හැබැයි කිසිම සර්ජරි එකක් කරලා ඔබට ඔබගේ මනස කියන එක පෙන්වන්න බෑනේ. ඒක හොයන්න බෑ. ඒක තමයි ලෝකේ තියෙන අදෘශ්‍යමාන, ඒ කියන්නේ අල්ලලා පෙන්වන්න බැරි අභෞතික විස්තතම නිර්මාණය. මේ මොළයයි මනසයි කියන එක තමයි. මොළය කියලා කියන්නේ අපි බ්‍රේන් එක. මේ බ්‍රේන් එකයි මයින්ඩ් එකයි තමයි මම දකින විදිහට ලෝකේ තියෙන සුවිශේෂම නිර්මාණ දෙක. මේ දෙක සමග සංසන්දනය කරන්න ලං කරන්න පුළුවන් කිසිම නිර්මාණයක් ලෝකෙ බිහි වෙලා නැහැ. ලෝකෙ බිහි වෙලා තියෙන හැම නිර්මාණේ දෙක උපයෝගී කරගෙන නිර්මාණය කරපු ඒවා තමයි තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් මම මේ කරන දේශනය ඔබට ඔබට අන්තර්ජාලය හරහා මේක ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවානේ. ඒ අවස්ථාව ලබා දීම සඳහා මේ තාක්ෂණික ක්‍රියාවලිය සමායෝජනය කරන්න මේක මෙන්න මේ විදිහට කරන්න පුළුවන් කියලා හිතුනේ කාගේ හරි පුජ්‍යලයේගේ කොහෙද? මනසේ. ඒ හිතිච්චි සිතුවිල්ල තමයි අද අපි මේ මිනිස්සු නැත්නම් මේ දරුව විශාල සංඛ්‍යාවක් ප්‍රයෝජනෙට ගන්න. එතකොට ඔබට මතක ඇති ආතර් සී ක්ලාක් කියන විද්‍යාඥයා ලංකාවේ ජීවත් වෙච්ච එතුමා තාම ඈත කාලෙදි, කියන්නේ ඔබ දන්නවද අපි පොඩි කාලේ, කියන්නේ අපිත් පොඩි කාලේ, එතුමා කිව්වා ලෝකේ පැති තුනකට චන්ද්‍රිකා තුනක් යැවුවොතින් හේම ලෝකේ ඕනෑම තැනක සිද්ධ වෙන දෙයක් එහා පැත්තේ කෙළවරට ලයිව් දෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ කාලෙ ඉතින් අපිට ඒවා නිකන් හීන වගේ තමයි. නමුත් අපේ ජීවිත කාලය තුල අපි පුංචි කාලේ අහපු දේ අද ක්‍රිකට් මැච් එකක් බලනකොට ඕස්ට්‍රේලියාවේ සිද්ධ වෙන දේ මේ දැන් මේ වෙලාවේ යන ලයිව් එක මේ පැත්තෙන් අපිට බලන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. දැන් ඔය සිතුවිල්ල කොහේද ඇති වුනේ? ඔය නිර්මාණය මුලින් ඇති වුනේ කොහේද? මිනිස් සිතකනේ. ඒ නිසා මිනිස් සිතේ පුදම් තියෙනවා. මේ මිනිස් සිත පිළිබඳව මම හිතන්නේ ලෝකේ, ඒ කියන්නේ මිනිසාගේ මේ හිත නැත්තම් මේ මනසින් ප්‍රයෝජන ගන්නවා මිසක් මේ මනස කොයි වගේද කියලා ගවේෂණය කළා නැහැ. ඔබ විද්‍යාව ඉගෙන ගන්නවා, ගණන් ඉගෙන ගන්නවා, සංගීතය වගේ ඉගෙන ගන්නවා, මේ සියලුම ක්‍රියාවලිය සිද්ධ කරන්නේ ඔබේ මනස යොදාගෙනනේ. ඒ වෙනකොට ඔබ මනස කොයි වගේද කියලා අධ්‍යයනය කළා නැහැ නේද? ඒ මනසේ ශක්තිය කොයි වගේද? මනස ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?
ඒ හෝ පිරිසකට ඒ තමන්ගේ තමන් තුළ තියෙන මනස කියන එක පිළිබඳ අදහසක් නැහැ. එතකොට අපිට මම මේ දෙක කියන්නේ ඔබට වැඩක් ගන්න පුළුවන් නම් මේ ලෝකෙට සහ තමන්ට තමන්ගේ තියෙන දේවල් වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කාටවත් හිතන්න බැරි විශ්ම කර්ම නිර්මාණයක් කරන්න පුළුවන් දෙයක් තියෙනවා ඔබට. ඒ තමයි ඔබේ මනස. ඒ ඇස කන නාසය දිව එතකොට ඇඟේ තියෙන අනිත් අවයව මේ ඔක්කොටම වඩා ඒ හැම එකකින්ම යමක් කරන්න පුළුවන් නම් ඒ කරන්න පුළුවන් සාධනීය බලය තියෙන්නේ ඔබේ මනස තුල. මම ඔබට පැහැදිලිව කියනවා ඔබ විභාගේ ෆේල් වෙනවද පාස් වෙනවද කියන එක පවා තීරණය කරන සාධකය තමයි ඔබේ මනස. එතකොට දැන් ඊළඟට පොඩි ප්‍රශ්නයක් ඇති වෙයි නේද ඔබට, මනස හා මොළේ අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලානේ. මනසයි මොළේ අතර තියෙන සම්බන්ධය මෙන්න මේක හොඳට තේරුම් ගන්න හරිද? මනසයි මොළේ අතර තියෙන සම්බන්ධය හරි. මෙන්න මෙහෙම දැන් හිතන්ද, දැන් මේ පෑන හරිද, දැන් මේ පෑන අරගෙන මට මේකේ මෙහෙම මොනවා හරි ලියන්න දැත්තම් මම මෙහෙම අඳින්න හිතෙනවා. දැන් මට මෙහෙම අඳින්න හිතෙනවා. ඒක සිතුවිල්ලක්නේ. අන්නේ සිතුවිල්ල ඇති වෙන්නේ කොහේද? ඒ සිතුවිල්ල ඇති වෙන්නේ මනස තුල. මනස තුල ඇති වෙනම සිතුවිලි. හරි? thoughts කියලා කියන්නේ අපි මනස තුල. දැන් මේ සිතුවිල්ලක් ක්‍රියාත්මක කරගන්න, ඒ කියන්නේ සිතුවිල්ල යථාර්ථයක් බවට පත් කරගන්න නම් අපිට අපේ ශරීරයේ අනිත් කොටස් ටික ඕනිනේ. ඒ කියන්නේ දැන් මගේ අතේ මේ තියෙන පෑන අරගෙන මට හිතෙනවා මේ බෝඩ් එකේ මලක රූපයක් අඳින්න ඕනි කියලා. මම ඒක ඇඳට පස්සේ මට හිතෙනවද අඳින්න කලින් හිතෙනවද? කලින් හිතෙන එකනේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා වෙන්නේ ඔබගේ මනස තුල මේ මලක රූපයක් අඳින්න ඕනි කියලා මොකක් ඇති වෙනවද? සිතුවිල්ලක් තමයි ඇති වෙන්නේ. පළවෙනියට හටගන්නේ සිතුවිල්ල. ඔන්න බලන්න දැන් මම ඒ සිතුවිල්ල ක්‍රියාත්මක කරනවා. දැන් ඔන්න මෙහෙම අරගෙන දැන් මං අඳිනවා මෙහෙම. ඔය ඔන්න දැන් මට කියන්න මේ බෝඩ් එකේ ඇඳ මම මේ මලක රූපේ තියෙනවනේ. ඒ මලේ රූපය ඉස්සෙල්ලාම පස්සේ මගේ හිත සිතුවිල්ලට ආවද නැත්නම් ඉස්සෙල්ලා මගේ මනසේ මේක ඇඳුනද? අන්න ඒකයි වැදගත් වෙන්නේ. ඇත්තටම වෙන්නේ ඉස්සෙල්ලා ඔබට පැහැදිලිද මගේ සිතුවිලි තුල තමයි ඒක මොනවා වුනේද? මගේ සිතුවිලි තුල තමයි ඒක ඇඳුනේ. ඉස්සෙල්ලාම ඇඳුනේ මම මෙන්න මේ හැඩයට මෙන්න මේ විදිහට මෙන්න මේ පෙති දාලා මෙහෙම මලක් අඳිනවා කියලා තමයි මේ මම ඉස්සෙල්ලාම මේ 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 රූපේ මගේ ඉස්සෙල්ලාම මනසේ ඇතිවෙච්ච සිතුවිල්ල. ඒ සිතුවිල්ල මේ බෝඩ් එක තුල යථාර්ථයක් බවට පත්කරන මොනවද ඕනි වෙන්නේ කියන්නේ? මගේ ඇස් දෙක පේන්න ඕනි. ඒ වගේම මගේ මෙහෙම ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට මේ මගේ අත ක්‍රියාත්මක වෙන්න නම් ඔබ දන්නවා සාමාන්‍ය පෙළ විභාගෙදී අපි ඉගෙන ගන්නවා මේ අත ක්‍රියාත්මක වෙන්න නම් මගේ මොළයේ ඉඳන් ස්නායු ඔස්සේ මේ පේශි වලට ආවේගය එන්න ඕනේ. පේශි වලට ආවේගය ආවේ නැත්නම් එහෙම දන්නවනේ අර අංශ භාගය හදනවාම අත ඔහොම තියාගෙන ඉන්නේ ඔහොම. හරි? ඒ කියන්නේ එතකොට හිත හිතා ඉන්න පුළුවන්. ඒ කියන්නේ හිතට මුකුත් වෙලා නැහැ. ඒ කියන්නේ මොළයේ ඉඳන් මේ පේශි වලට ආවේග එන එක ඒ ස්නායු පතේ වැඩ කරන්නේ නැත්තම් මොනවා හරි වෙලා අත ඔහොම තියන් ඉන්නවා. මම හිතනවා මගේ දැන් මේ දකුණු අත අරගෙන මම මලක රූපයක් අඳිනවා කියලා. ඒ කියන්නේ අර මොකක් හට ගන්නවද? මනස තුල සිතුවිල්ල හට ගන්නවා. සිතුවිල්ල හටගත්තාට මට ඔන්න දැන් අඳිනවා. ඔන්න අඳිනවා කියලා හිතුවට මොකක් වෙන්නේ නැද්ද? මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ. ඔය අත වැඩ කරන්නේ නැහැ. අත වැඩ කරන්නේ නැති වෙන්න හේතුව තමයි මෙතෙන්ට මොකක් ඉන්නේ නැද්ද කියන්නේ? මේ මොළේ ඉඳන් ආවේගෙ නැහැ. ආන්න එහෙනම් ඔබට තේරෙනවද මගේ සිතුවිලි වලට අනුව අත වැඩ කරවන්න මොකක්ද ඕනි වෙන්නේ? මගේ සිතුවිලි වලට අනුව අත වැඩ කරවන්න ඕනි වෙනවා. මොළේ ඉඳන් ආවේග ගේන්න වෙනවා. එහෙනම් මේ සිතුවිලි මනස තුල ඇතිවන දේවල් ක්‍රියාත්මක කරවන්න ඒක යථාර්ථයක් බවට පත් කරත් ඕනි වෙනවා. එහෙනම් මම මෙහෙම කියන්නද, මනසේ මෙහෙකරුවා තමයි කවුද? මොළය. ඒ කියන්නේ මනසට හිතෙන දේවල් කරලා දෙන්න
ශරීරයේ ක්‍රියාත්මක කරවන්න තියෙන ව්‍යුහය තමයි මොළය. ඒ හින්දා කරන්න ඕනි දේ ඉස්සෙල්ලාම ඇති වෙන්නේ මොළයේ නෙමෙයි. මනස ඇති වෙන්නේ. හැබැයි ඔබ මගෙන් අහන්න එපා සර් මනස කොතනද තියෙන්නේ කියලා. තාමත් ඉතින් හොයනවා. මනස කොහෙද තියෙන්නේ කියන එක. නැත්තම් මේකට තව සරල නමක් දාමුකෝ හිත. හිත කොහෙද තියෙන්නේ කියලා. එතකොට ඔබ කියයි හිත මෙයා ගාව තියෙනවා, අරයා ගාව තියෙනවා කියලා. එහෙම හිත එහෙම යන්නත් පුළුවන්. එතකොට හිත වෙන කෙනෙක් ගාව තියෙනවා කියලා කියනවනම් ඒ කියන්නේ හිත අපේ ශරීරයෙන් අයින් වෙන්නත් පුළුවන් කියන කෙනෙක්ගේ අදහස. ඒ නිසා තාම මේ මනස එහෙම නැත්තම් මේ හිත තියෙන තැන හොයන්නත් බෑ. සර්ජරි එකක් කරලා කපලා කොටලා මේන් කියලා පෙන්වන්නත් බෑ. හැබැයි හැම දෙයකටම මුල් වෙන්නේ මේ මනස. ඒක නිසා තමයි ඔබ දන්නවා මේ ධම්මපදය කියන පොතේ පළවෙනි ගාථාව පටන් ගන්නේ මනෝ පුබ්බං ගමා ධම්මා කියලා. ඒ කියන්නේ මනස තමයි හැම දෙයකටම ප්‍රධාන වෙන්නේ, ප්‍රමුඛ වෙන්නේ කියලා තමයි පටන් ගන්නෙ. පැහැදිලිද ඒක? එහෙමනම් ඒ ගාථාව ඒ එනකොට බුදුරජාණන් වහන්සේ කියන එකේදී මේක දාන්න තිබුණානේ මොළයේ පුබ්බං ගමා ධම්මා කියලා නේද? මොළය නෙමේ ප්‍රධාන වෙන්නේ මොකද්ද? මනස. හැබැයි මනස කියන්නේ හරිම සියුම් දෙයක්. ඒක මට හිතන විදිහට මේ ද්‍රව්‍යයක්. ඒ කියන්නේ මෙහෙම අල්ලලා පෙන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක කිසියම් එනර්ජි ෆීල්ඩ් එකක්. කියන්න පුළුවන් මෙහෙම තොරතුරු සහ ශක්තිය සහිත ශක්ති ශේෂ්ත්‍රයක්. ඒකෙන් තමයි අපි මුළු ජීවිතේම ඉස්සරහට ගෙනියන්නේ. එතකොට මනස තුල ඇතිවන ඵලය තමයි මොකද්ද? සිතුවිලි. මනස තුල ඇතිවන ඵලය තමයි සිතුවිලි. මේ සිතුවිලි වල තියෙන්න පුළුවන්, හරිද? මේ සිතුවිලි වල තියෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා, හරිද? මේ සිතුවිලි වල ආකාර දෙකක් තියෙනවා. සිතුවිලි අපේ ඇතිවන මෙන්න සිතුවිලි ආකාර දෙක. සුභවාදී සිතුවිලි, අසුභවාදී සිතුවිලි. මං හිතන්නේ ඔබ දවසකට ඔබේ හිතේ ඇතිවන සිතුවිලි ටික අරගෙන කොලේක ලිව්වොත් මෙන්න මේ වගේවා. මට දැන් පාඩම් කරන්න හිතෙනවා, මට කම්මැලි හිතෙනවා, මට තේ එකක් බොන්න හිතෙනවා, මට නිදාගන්න හිතෙනවා. ඔහොම ලිස්ට් එකක් ලිව්වොත් එහෙම පස්සේ වෙලාවක ඔබට ඒ ලියපු ඔබේ සිතුවිලි ටික දෙකකට බෙදන්න පුළුවන්. සුභවාදී සිතුවිලි, අසුභවාදී සිතුවිලි කියලා. දැන් අපේ මනස අපි පුරුදු කරන්න ඕනේ මෙන්න මේ පැත්තට ගේන්න. ඒ කියන්නේ මොන පැත්තටද? සුභවාදී පැත්තට ගේන්න. සුභවාදී පැත්තට ගේන්න. ඒක තමයි වැදගත්ම වන සාධකය වෙන්නේ. ගොඩක් අයගේ තියෙන ප්‍රශ්නේ තමයි සිතුවිලි 100ක් විතර ඇති වෙනකොට ඒකෙන් 90ක් විතර මොකද වෙන්නේ? අසුභවාදී. දැන් උදාහරණයක් මෙහෙමයි. අනේ මට පාඩම් කළාට වැඩක් නැහැ. මට මතකෙ හිටින්නේ නැහැ. වෙන ඇයට නම් හරියනවා. මට හරියන්නේ නැහැ. මට මේක කරගන්න බෑ. මම නම් ෆේල් වෙයි. මට හරියන්නේ නැහැ. ඔය දැන් මේ ගාන හදන්න ගියා. ඒක හරි ගියෙත් නැහැ. ඊළඟ එකත් ඒ වගේ තමයි. අරයට නම් එහෙම නැහැ. එයාට හොඳට පුළුවන්. එයා හරිම බ්‍රයිට්. එයාට හරියට හොඳට වැඩ පුළුවන්. මට බෑ. මගේ කාලකන්නිකම. අනේ මට හරියන්නේ නැහැ. ඔය තියෙන්නේ අසුභවාදී සිතුවිලි. ඔය වගේ ඒවා ඕන තරම් තියෙනවා. තෝග වශයෙන් සොයාගන්න පුළුවන්. මෙන්න මේ අසුභවාදී සිතුවිලි ඇති වෙනවත් එක්කම ඔබ දන්නවද වෙන දේ? අපේ ශරීරයත් ඒ අසුභවාදී තත්ත්වෙටම ගැළපෙන විදිහට වෙනස් වෙනවා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. දැන් මෙහෙම හිතමු අපි. දැන් ඔන්න හිතන්න, දැන් ඔබ මේ දවස්වල දැන් විභාගෙට පාඩම් කරන්න එපා. දැන් හරි මාරු ප්‍රශ්නයක් නේද අපිට උනේ? සාමාන්‍ය පෙළ විභාගයේ ලියන දරුවන්ට හරි ගැටලුවක් තමයි උනේ. ඉතින් මේ ලෝකේ එක රටකට, එක ජාතියකට, එක ළමයි පිරිසකට වෙච්ච දෙයක් නෙමෙයි, මුළු ලෝකෙටම බලපාපු සිදුවීමක්. සාමාන්‍ය අවුරුදු 100න් 100ට විතර වගේ මේ වගේ ව්‍යසන ලෝකේ ඇති වෙලා තියෙනවා, වසංගත තත්ත්ව. ඒක ඉතින් ලෝක ස්වභාවය. ඒ ලෝක ස්වභාවයට මුහුණ දෙන එක තමයි මිනිසාගේ ඒ තියෙන හැකියාව කියලා කියන්නේ. අන්න එතෙන්දි පවා ඔබ ඇති කරගන්න ඕනි සුභවාදී සිතුවිලි. එහෙම වෙන්න පුළුවන්. මොකද මේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ.
වසංගත ඇති වෙනවා එතකොට ගිය අවුරුද්දේ මේ මේ සෝරි මේ මේ දැන් අවුරුදු 16 කට විතර කලින් සිටුණා අමිතත්ව ඇති වුණා ඒ ඒ වගේ මේ මේ ස්වභාවික ලෝකයේ තුල සමහර දේවල් සිද්ධ වෙනවා අපිට ඒවා අපිට කන්ට්‍රෝල් කරන්න බෑ ඒක හැටි ඉතින් ඒ නිසා අපි තියෙන තත්ත්වයටදී දැන් ඒක තේරුම් ගත්තාම තමයි අපි අර සුභවාදීව හිතනවා කියලා කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ දෙසැම්බර් මාසෙ තියන්න තිබිච්ච විභාග ජනවාරි වලට ගිහිල්ලා ඒකෙන් මාර්තු වලට ගිහිල්ලා දැන් ඒ වගේ ප්‍රශ්න ගොඩක් සිද්ධ වෙලා තියෙනවා හොඳයි දැන් එහෙම වුණාම දැන් අපි මේක අතහැරලා දානවද මේක හරියන්නේ නැහැ කියලා අතහැරලා දාලා හරියනවද එහෙම බෑ අපි මේක කොහොම හරි ජය ගන්න ඕනේ මම ඔබට පොඩි උදාහරණයක් කියන්නම් මෙන්න මෙහෙම මේ වගේ පොඩි උදාහරණයක් ඔබ දන්නවනේ දෙවෙනි ලෝක යුද්ධේ දෙවෙනි ලෝක යුද්ධේ ජපානයේ තමයි දෙවෙනි ලෝක යුද්ධෙදී ලොකු බැටකෑමකට ලක් වුණේ. ඔබට මතකද ඔබ අහලා ඇති හිරෝෂිමා, නාගසාකි මෙන්න මේ නගර දෙකට පරමාණු බෝම්බ පවා දැම්මනේ. ලක්ෂ ගාණක් මිනිස්සු විනාශ වුණානේ. එතකොට එක්තරා තැනක මේ මෙන්න මේ වගේ මේ ලොකු පාලමක් තියෙනවා. ලොකු කොන්ක්‍රීට් පාලමක්. හරිද? මෙහෙම. ඒ පාලම යට ආරක්ෂිතයිනේ. මොකද ලොකුවට ඝනකමකට කොන්ක්‍රීට් දාලා තියෙනවානේ. එක ජපන් ජාතිකයෙක් මේ ඝනකම් කොන්ක්‍රීට් පාලම යටට වෙලා ඉඳගෙන ආරක්ෂාවට පොඩි කොපි පොතකුත් තියාගෙන මොකද කරේ ඔය ඉලෙක්ට්‍රික් ෆෑන් ඉලෙක්ට්‍රික් කෙටල් එතකොට ඒ වගේ ඔය ඉලෙක්ට්‍රොනික උපකරණ තියෙන්නේ ඒවා ඒ වෙනකොට ලෝකේ හදලා නැහැ ඒවා ඩිසයින් කළා මේ මේ ඒවා ඇඳා මෙන්න මේ වගේ මේ වගේ මේ වගේ එන්න ඕනි කියලා පොතක් අරන් ඇඳා දැන් එයා හිතපු විදිය දන්නවද හිතුවේ මෙන්න මෙහෙමයි සමහර විට ලොකු බෝම්බයක් වැටිලා පාලමක් කඩාගෙන වැටුනොත් එහෙම මාව මෙතන චප්ප වෙලා මැරිලා යයි. ඒක වෙන්න පුළුවන්. හැබැයි වාසනාවකටවත් මම බේරුනොත් ලෝක යුද්ධේ කවදා හරි දවසක අවසන් වෙයි. වාසනාවකටවත් මම බේරුනොත් මම මේ ඩිසයින් කරන ඒවා මට ලෝකේ ලෝක යුද්ධෙන් පස්සේ මට නිර්මාණය කරන්න පුළුවන්. මේ වෙලාවේ මම මේ බෝම්බයක් වැටිලා මම මැරෙයි හෙට මැරෙයි දැන් මැරෙයි ඊළඟ මොහොතේ මැරෙයි කිය කියා මේ විදිහට අසුභවාදීව හිටියොත් බැරි වෙලාවත් මම මැරුන් නැතොත් මොකද කරන්නේ මැරුන් නැතොත් ලෝක යුද්ධය ඉවරලා බලනකොට මං හැම වෙලාවෙම මැරි මැරි ඉපදි ඉපදි හිටියා මිසක් සිතුවිලි වලින් මම කරපු දෙයක් නැහැ නමුත් මම නොමැරි බේරුනොත් මට තියෙනවා නිර්මාණය කරන්න නිර්මාණ ටිකක් එයා පොතක ඇඳා චිත්‍ර විදිහට ඇත්තට මේ මිනිස්සයා මැරුන්නේ නැහැ මැරුන්නේ නැතුව ඔය පස්සේ කාලෙක ඔය නැසල් පැනසොනික් ඔය වගේ උපකරණ ගොඩක් ආවනේ ඔය මේ මේ විදුලි උපකරණ ඒවා ඩිසයින් කළේ අර ලෝක යුද්ධයේ අර පාලමක් යට වෙලා එක පුජ්‍යලේ අන්න ඒකට තමයි අපි කියන්නේ සුභවාදී චින්තනය කියලා නැත්නම් සුභවාදී සිතුවිලි කියන්නේ ඒකයි ඒ කියන්නේ මෙහෙම හිතනවා පාලම යට වෙලා ඉන්න ගම බෝම්බ දානවා මට නතර කරන්න බෑ මම ආරක්ෂාව සඳහා මේක යට ඉන්නවා ලොකු එකක් වැටුනොත් මාවත් මැරෙයි එහෙම මැරෙන්න ඉඩ තියෙන නමුත් මම ඒක ගැන හිත හිතා ඉන්නේ මම මොකද කරන්නේ මම නොමැරුණොත් ජීවත් වීමේ අනාගතය සඳහා මේ දේවල් ටික කරනවා කියලා කරගෙන ගියා ඉතින් පුජ්‍යලේකුට එහෙම කරන්න පුළුවන් නම් දැන් ඔබ කල්පනා කරලා බලන්න කවදා හරි සාමාන්‍ය පෙළ විභාගයේ තියෙනවා යම් ප්‍රමාදයක් වුණා ඒක ඇත්ත නමුත් ඒකත් අපිට ඒ වෙච්ච ප්‍රමාදයට අනාගතයේදී අල්ලගන්න සිද්ධ වෙනවා ඒක නිසා මේක ලෝකේ ස්වභාවය මේක ඔබටවත් මටවත් වෙනස් කරන්න බෑ පාලනය කරන්න බෑ ඒ නිසා අපි ලෝකේ යන්නේ කොයි විදිහටද ඒ විදිහට ගැළපෙන විදිහට අනුගත වෙනවා අනුගත වෙලා අපේ වැඩේ අපි කරගෙන යනවා. ඉතින් ඒක නිසා මහන්සි වෙලා වැඩ ටික කරගෙන යන්න ඕනේ. පැහැදිලිද ඒක? එතකොට දැන් මේ මනස ගැන කියනකොට තව දෙයක් මට ඔබට කියන්න තියෙනවා මේ මනසේ පවතින ශක්තිය ගැන. මං කියවනේ මනසේ ලොකු ශක්තියක් තියෙනවා කියලා. ඔව්. දැන් මෙහෙම හිතන්න දැන් අපි නිකන් නිකමට බලමු මෙහෙම මේ මනස කොහොමද අපිට බලපාන්නේ කියන එක. දැන් ඔබ පන්තියක ඉන්න වෙලාවක ළඟදී නම් පන්ති ගිහිල්ලා නැතුව ඇති පන්තියක ඉන්න වෙලාවක පොඩි නිදිමතක් වගේ ආවොත් නිදිමතක් වගේ යාන්තමට ආවොත්
අපි කරන්න ඕනේ ඒ නිදිමත කියන සිතුවිල්ල අසුභවාදී සිතුවිල්ලක්නේ අපි කරන්න ඕනේ ඒ සිතුවිල්ලට තව උදව් කරන දේවල්ද නැත්නම් ඒක අයින් කරන දේවල්ද නමුත් ගොඩාක් දරුව කරන්නේ ඒකට උදව් කරන දේවල් මොන වගේද දන්නවද පොඩි නිදිමතක් ඈතින් නිදිමත හරි එතකොට මොකද කරන්නේ ඩෙස් එකට මෙහෙම අත තියලාම අත මෙහෙම තියාගෙන ඉන්නවා දැන් මේ මොකද්ද මේ කරන්නේ මේ අර නිදිමත කියන ඈතේන සිතුවිල්ල ළඟට අරගෙන ඒකට තව මේ සපෝට් එකකුත් දෙනවා ඔය පැහැදිලිද ඒක ඒ කියන්නේ අපි ගෙන්න ගන්නවා ඒක ඒ හින්දා ඒකෙම සුභවාදීව හිතනවා නම් අපි හිතන්න ඕනි මෙම හොඳ හුස්මක් අරගෙන මම හුස්මක් අරගෙන නෑ නිදිමත නෑ නිදිමත ඇවිල්ලා හරියන්නේ නෑ මම කොච්චර නිදාගෙන තියෙනවද මට නිදාගන්න පුළුවන් නේ පස්සේ දැන් මේ වෙලාවෙ නිදාගෙන හරියන්නේ නෑ අන්න එහෙම තමයි සුභවාදී කියන්නේ. ඒ කියන්නේ නිදිමත කියන හැඟීම ඇති වෙන්නේ නැති කෙනෙක් නැහැ. හැබැයි ඒ හැඟීම ඇති වුනහම දෙන්නේ ඒකට ප්‍රතිචාර දක්වන්නේ දෙවිධයකට. එක්කෙනෙක් ප්‍රතිචාර දක්වන්නේ පොඩි නිදිමතක් එනවා. කම්මැලි වගේ. ඉතින් දැන් හොඳට නිදිනවා මේ කියලා පෙරාගෙන ඔය නිදි. දැන් අනිත් එක්කෙනාටත් ඒකම ආවන් පස්සේ එයා හිතනවා බෑ බෑ නිදාගෙන හරියන්නේ නැහැ. නිදාගෙන කොහෙද හොඳට හුස්මක් අරගෙන වතුර ටිකක් එම් බීලා පපුව කෙලින් තියාගෙන අන්න එහෙම ඉන්නවා බලන්න එකම සිතුවිල්ල ආවේ හැබැයි ඒකට ප්‍රතිචාර දැක්වීමේදී අර එක්කෙනෙක් සුභවාදී විදිහට සිතුවිලි වෙනස් කරගත්තා අනිත් එක්කෙනා අසුභවාදී විදිහට වෙනස් කරගන්නවා ඒ නිසා මේ ලෝකේ කවුරු හරි දිනලා තියෙනවා නම් මේ ලෝකේ ප්‍රසිද්ධියට ඒ කියන්නේ ප්‍රසිද්ධියට කියන්නේ ජනප්‍රියතාවයට ප්‍රසිද්ධ වෙන්න පුළුවන් නේ නරකෙනුත් මිනිසුන්ට මෙහෙම කියන්නම්කෝ මං මිනිස්සුන්ට අතිශය ප්‍රයෝජනවත් පුජ්‍යලයක් වෙලා තියෙනවා නම් ලෝකේ ලෝකේ මිනිස්සුන්ට අතිශය ප්‍රයෝජනවත් පුජ්‍යලයක් වෙලා තියෙනවා නම් ඒ ප්‍රයෝජනවත් වෙච්ච පුජ්‍යලයා කොහොම හිතපු කෙනෙක්ද සුභවාදී සිතුවිලි දිවිච්ච කෙනෙක්ද අසුභවාදී සිතුවිලි දිවිච්ච කෙනෙක්ද කල්පනා කරලා බලන්න ලෝකේ අසුභවාදී සිතුවිලි දිවිච්ච කිසිම කෙනෙක් තමන්ටවත් ලෝකෙ වෙන කාටවත් ප්‍රයෝජනවත් මනුස්සෙක් වෙලා නැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඊළඟට මම ඔබට කියන්නම් මෙහෙම මේ මනසේ තියෙන ශක්තිය පිළිබඳව මම දැන් මේ ඊළඟට කතා කරන්න යන්නේ. මනසේ ශක්තිය ගැන. හරිද? මොන බලන්න මනසේ ශක්තිය. හරිද? මම මෙතනින් ලියන්න. මනසේ තියෙන ශක්තිය. අපි කියනවා මෙහෙම මානසික ශක්තිය. ඒ කියන්නේ මනසේ තියෙන ශක්තිය. ඇඟේ තියෙන ශක්තිය දන්නවනේ ඔබනේ ඇඟේ තියෙන ශක්තිය කියපන්නේ පේශිවල තියෙන ශක්තිය ඒ වගේ ඒවා. මනසේ ශක්තියක් දිනු කරන්න පුළුවන්. මේ පේශිවල ශක්තියක් දිනු කරන්න පුළුවන්. ඔබ දැකලා තියෙන සමහර අය නේ ජිම් එකෙම ගිහිල්ලා අර සප්ලිමන්ට් බීලා නේ අර මෙහෙම ඉන්නේ ඇඟේ පේශිනට ශක්තිමත් කරගෙන පේශි වර්ධනය කරගෙන එහෙම ඉන්නවනේ නේ. හැබැයි ඒ පේශි සහ ඇඟ ශක්තිමත් කරගන්න ධර්ණ තරම් උනන්දුවක් තියනවාද මිනිසුන්ට මනස ශක්තිමත් කරගන්න? සමහර අය අහනවා මනස ශක්තිමත් කරගන්න පුළුවන්ද කියලා. එහෙම අහනවනේ මනස ශක්තියක් තියනවාද මනස ශක්තිමත් කරගන්න පුළුවන්ද කියලා. මම පොඩි දෙයක් කියන්නද? මෙහෙම ඉතින් සමහර දේවල් ගැන කියන්න ගියාම සමහර දරුවෝ කියනවා අනේ මට ඕක කරගන්න තරම් ශක්තියක් නැහැ. ඒ කියන්නේ ඇයි ශක්තියක් නැහැ කියන්නේ ඇඟේ ශක්තියක් නැහැ කියන එක නෙමෙයි. ඇඟේ ශක්තියක් නැහැ කියන එක නෙමෙයි. ඒ කියන්නේ මානසික ශක්තිය. යම් කිසි අභියෝගයක් ජය ගැනීම සඳහා තියෙන මානසික ශක්තිය. දැන් මම කියනවා ඔබට සාමාන්‍ය පෙළ විභාගෙදී ඒ 10ක් ගන්න ඕනේ කියලා. ඒක යම් කිසි ටාගට් එකක්. ඒතර ඔබ කියනවා අනේ මට නම් එච්චර ශක්තියක් නැහැ ඕක කරගන්න තරම් කියලා කියන්නේ ඇඟේ ශක්තිය නැහැ කියන එකද? නැහැනේ එතන තියෙන්නේ මානසික ශක්තිය. දැන් මේ මනස කියන එක ගැන මේ මානසික ශක්තිය ගැන කියන එක කතා කරනකොට කාල් යුම් කියලා විද්‍යාඥයෙක් හිටියා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා විද්‍යාඥයෙක් හිටියා ඒගොල්ලෝ දීලා තියෙනවා මනසට යම්කිසි ආකෘතියක්. ඒ ආකෘතිය කියවෙනවා මනස අයිස්බර්ග් කියලා මෙහෙම. ඔබ දැකලා ඇතිනේ අර සාගරයේ පාවෙන අයිස් කුට්ටි තියෙන ඕන මෙන්න මේ කාලේ තමයි වින්ටර් කාලේ කියන්නේ ශීත ඍතුව මේ ශීත ඍතුවට මුහුදේ ජලය මිදෙනවා හරි පැසිෆික් සාගරයේ එහෙම මුහුදේ ජලය මිදිලා
අර නැවක් වගේ දහ ගුණයක් ලොකු අයිස් කුට්ටි හැදෙනවා එන්න විශාල ග්ලැසියර් හැබැයි මාර වැඩි කියන්නේ ඔබ සාමාන්‍ය පෙළදී දන්නවා වතුරේ තියෙන ඝනත්වයට වඩා අයිස් වල ඝනත්වය අඩුයි එතකොට අර සාගරයේ මේ අයිස් කුට්ටිය පා වෙනවා මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ හොඳේ මෙහෙම තියෙන්නේ හරි මේ විදිහට මේ ටිකේ තියෙන්නේ ජලය මෙහෙම මේ තියෙන්නේ ජලය මේ මේ සෝරි මේ 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 ටිකේ ඔක්කොගෙම තියෙන්නේ ජලය මේ මේ විදිහට මුහුදු ජලය හොඳේ මේ තියෙන්නේ මුහුදේ ජලය කොහොම අපි මුහුද දිහා බලනකොට මේ අයිස් කුට්ටිය හරිද මේ අයිස් කුට්ටිය මෙන්න මෙහෙම කොටසක් පේන්න තියෙන උඩට ඒ කොටස දැක්කහම අපිට හිතෙන්නේ මේ චූටි අයිස් කුට්ටියක් කියලා. නමුත් මේක විශාල පරිමාවක් තියෙන්නේ වතුර ඇතුලේ. ඔබට මතක ඇති අර ප්‍රසිද්ධ කතන්දරේ ටයිටැනික් නව මේ අනතුරකට ලක්ුණේ. ඒ අනතුරකට ලක්ුණේ මේ වාගේ අයිස්බර්ග් එකක හැප්පිලා නැව හිල් වෙලා ගියා. ඒතකොට ඔබ කල්පනා කරන්න නැව හිල් වෙලා යන තරම් කොච්චර ලොකු අයිස් කුට්ටියක් වෙන්න ඕනේද කියලා. දැන් ඒ වාට ඔබ කල්පනා කරා එකපාරට මොකද මේ අයිස් කුට්ටියක් ගැන කියන්න ගත්තේ කියලා. මෙහෙමයි මේ විද්‍යාඥයෝ කියනවා මිනිසාගේ මනසෙත් තියෙනවලු මෙහෙම මොකද දන්නවද මේම උඩු සිත කියලා හේකුයි අනිත් එක තමයි යටි සිත කියලා හේකුයි උඩු සිතයි යටි සිතයි කියලා දෙකක් තියෙනවලු මනසේ උඩු සිතයි යටි සිතයි කියලා දෙකක් මම හිතන්නේ ඔබ මේ වෙනකොට ඒක අහලා ඇති එතකොට මේ විද්‍යාඥයෝ ඒක සමාන කරනවා ඒක සමාන කරනවා හරියට අර ග්ලැසියර කුට්ටියකට සමාන කරනවා ග්ලැසියර කුට්ටියක් වගේ ඒ කියන්නේ ග්ලැසියර කුට්ටියක වතුරෙන් උඩට පේන්න තියෙන මෙච්චරක් විතර ඒක සමානයි උඩු සිතට ඉතා කුඩා තාක්ෂණික දෝෂයකට අපි මුහුණ පානා මේ වෙලාවේ තිසරගේ වීඩියෝ එකත් එක්ක අපි ඒක ඉක්මනට වහදාගෙන නැවත ඔබත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා එතකන් අපිත් එක්ක දැන් තිස්ස
විශේෂ යන්නා එක්ක දැන් අපිත් එක්ක එකතුලා ඉන්න අපි දැන් නැවතත් අපි ප්‍රේරණ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න. නැවතත් අපි ඔබ සමග සම්බන්ධ වෙනවා මේ පොඩි තාක්ෂණික දෝෂ පවතිනවා. ඉතින් ඒකයි මේ දිගටම අපිට වැඩසටහන කරගෙන යන්න බැරි වුණේ. මම මුලින්ම මේ අවසානයේ අන්තිම වෙනකොට කතා කරමින් හිටිය ඔබ සමග මේ අපේ හිත ගැන මනසේ තියෙන ශක්තිය ගැන ඒකදී අපි කතා කරේ උඩු සිත සහ යටි සිත ගැන. ඒකදී මම පොඩි උදාහරණයක් ඔබට කියමින් හිටියා. ඒක ඉතින් දැන් ආපහු අපි මුලින්ම බලමු මේ උදාහරණය ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා ඔබ කල්පනා කරලා බලන්න. දැන් මෙහෙමයි. දැන් මේ අපි මෙහෙම හිතමු. දැන් මේ කියන චරිතය මේ ලංකාවේ දන්න කියන චරිතයක්. නමුත් මම නම්ගම් ගැන කියන්න යන්නේ නැහැ. මෙහෙම බලමුකෝ අපි. දැන් මේ කියන පුජ්‍යලයා නැත්තම් මේ අපේ දක්ෂ මේ ව්‍යාපාරිකයා ලංකාවෙන් කුළුබඩු ආනයනය කරන ප්‍රකෝඩ්ඩිපති ව්‍යාපාරිකයෙක් අද වෙනකොට. මේ කියන්නේ එයාගේ පුංචි කාලය ගැන, කුඩා කාලය ගැන. ඒ කියන්නේ එතකොට එයා හතේ අටේ පන්තිය විතර වගේ හිටපු කාලේ එයා හිටියේ ආච්චිත් එක්ක, නැත්නම් එයාගේ අත්තම්මත් එක්ක ජීවත් වුණේ. ඉතින් එයා බොහොම අමාරුවෙන් ඉගෙන ගත්තේ. එතකොට මේ මෙයා කරන්නේ සෙනසුරාදා ඉරිදා මේ මිරිස් අරගෙන ඉවරලා ඒවා ගේලා කුඩු කළා. මිරිස් අර කඩදාසි ගොටු වලට මිරිස් දාලා මිරිස් ගොටු හදා ගන්නවා. හදාගෙන මේ වගේ කූඩෙක ඔය මිරිස් ගොටු ටික ඔක්කොම අහුරගෙන සෙනසුරාදා ඉරිදායි දවසම උදේ පාන්දර ඉඳන් ගෙවල් වලට ගිහිල්ලා මිරිස් කුඩු විකුණනවා. ඉතින් ඔන්න දවසක් මෙයා එක තැනක උදේ ඉරිදා උදේ ඉරිදා කියන්නේ මිනිස්සු නිමාඩු දවසනේ. ඉරිදා උදේ මේ මිරිස් කුඩු බෑග් එකක් අරගෙන ගිහිල්ලා ඉරෙලා තියෙනවා ලොකු මන්දිරයක් ලොකු ගයක්. ඒකේ ගේට්ටුවට ගහනවා 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 මේ මිනිහා ලේසියෙන් අතහැරලා ඉන්නේ නැහැ මේ පොඩි කොල්ල. හරිද? ගහනවා ගහනවා ගේට්ටුවට මේ මේ මිරිස් කුඩු මේ පැකට් එකක් නැත්තම් මේ ගොට්ටක් විකුණා ගන්න. එතකොට එහෙම කරදර කරනකොට එක්තරා කාන්තාවක් ආවලු. දැන් මේ ඒ ව්‍යාපාරිකයාම මට කියපු කතාව මේ. හරි? කාන්තාවක් ආවලු අර මේ නිදාගෙන ඉඳලා අටට විතර හැරිලා එහෙම කබ කඩ කඩ ඇවිල්ලා. ඉතින් මෙයා එතකොට එහෙම ආවහම පටන් ගන්නවා. ඉතින් මෙයාගේ තියෙනවා එක්තරා නිකන් කතන්දරයක් කියන ඕනෝනා මේ මම මේ මෙහෙම මිරිස් කුඩු මෙහෙම විකුණලා තමයි මම ඉස්කෝලේ යන්න කීයක් හරි හොයාගන්නේ මේ මිරිස් කුඩු ගොට්ටක් අරගෙන ඉරලා මට උදව්වක් කරන්න කියලා. හරි? සල්ලි වලට. ඉතින් දැන් මොකද කරේ? අරයා ගේට්ටුව ගාවට එන්න කියලා දැන් මේ පොඩි එකාගේ මිරිස් කුඩු ගොට්ටක් අරගෙන ඒක කඩදාසියක් මෙහෙම කළා සල්ලි දෙන්න වගේ ළඟට එන්න කියලා. මිනිහා ඒක ගෑනු කෙනා මොකද කරේ? මෙහෙම ගැහුවා මිරිස් කුඩු ටික ඇහැට. අර කේන්තියට නිදා ගන්න දුන්නේ නැහැ කියලා උදේ ඉරිදා උදේ. දැන් ඔබ කල්පනා කරලා බලන්න අටේ පන්තියේ විතර වගේ ඉන්න පොඩි පිරිමි ළමෙක්ගේ හරිද S2ට මිරිස් කුඩු වැටුනහම උදේ පාන්දර 8ට විතර මොන තරම් අමාරුද. ඉතින් එයා කියනවා බොහොම අමාරුවෙන් පාරේ රත ගාගෙන ගිහිල්ලා ටැප් එකක් ගාවට ගිහිල්ලා පැය 3-4ක් යනකම් S2 හේදුවාලු. මොකද ආයෝදන ආයෙද ඇවිල්ලයි එහෙම. එතකොට එයාට මම ඇහුවා ආට තරහක් ඇති වුණේ නැහැ. ඒක කිව්ව නැහැ. මට තරහක් ඇති වුණේ නැහැ. සාමාන්‍යයෙන් මට S2 පේන්න මට්ටමට ආවට පස්සේ මම ගිහිල්ලා ඒ ගේ ගාවට වෙලා බලාගෙන හිටියා. මොකක්ද මෙයා බලාගෙන ඉඳලා හිතුවේ? අන්න මේක තමයි සුභවාදී හා අසුභවාදී සිතුවිලි කියලා කියන්නේ. දැන් අපි නම් කොහොමද හිතන්නේ? මේ ගෙදරට ගලකින් හරි ගහනවා මොකක් හරි කරනවා කියලානේ. එයා හිතුවේ එහෙම නෙමෙයි. එයා හිතුවේ කොහොමද දන්නවද? මම කවදා හරි දවසක මෙන්න මේ ගේ සල්ලි දීලා ගන්නවා කියලා. මේ මිරිස් කුඩු විකුණන පොඩි කොල්ලා මේ ඒ ගේ ගන්න තියා බස් එකේ යන්නවත් සල්ලි නැති අවස්ථාව. අන්න ඒ වගේ වුණාම අපි හිතනවා නිකන් ඒ කියන්නේ දැන් ඒ හිතපු විදිය කවදා හරි දවසක ඒතර එයා ගෙදර ගිහිල්ලා මොකද කරේ? එයා හිතින් මවාගෙන කොලේ ඒ කියන්නේ එයාගේ පොතක ඇඳා ඒ ගේ ඒගේ අපේ පෙනිච්ච විදිහ ඇඳා. එයා කියනවා මම හැමදාම හැම දවසකම නිදාගන්න කලින්
නිදාගන්න කලින් ඒ පිටුව පෙරලලා බලනවා දිනෙත් දාලා තියෙන්නේ බලලා සිද්ධියත් මතක් කරලා හිතනවා කවදාම හෝ දවසක මං හොඳ දක්ෂ ව්‍යාපාරිකයෙක් වෙලා ඉගෙනගෙන ඒ ගමන ගිහිල්ලා මේගේ මිලදී ගන්නවා කියලා. ඉතින් මේක දිග කතාවක්. ඉතින් එයා ඔහොම ගිහිල්ලා ඉගෙනගෙන මේ ව්‍යාපාරය දියුණු කරගෙන ගිහිල්ලා අන්තිමට බයික් එකක් අරගෙන එකෙන් කළා ඊට පස්සේ වෑන් අරගෙන එහෙම කළා ඔහොම 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 දියුණු වෙලා අන්තිමට ඉතින් මං ඇහුවා අන්තිමට වායේ ගත්තද කියලා. ඉතින් එයා කියනවා මම ඊටත් වඩා ගොඩාක් ලොකු ගෙවල් ගත්තා සර්. ඒගේ මම අරගෙන තියෙනවා. ඒගේ මම හැබැයි විකුන්නේ නැහැ. මොකද ඒ ඒ මිරිස් කුඩු පාර ඇහැට වැදුනයින් පස්සේ තමයි මගේ හිතේ දැඩි මේ අදිෂ්ඨානයක් ඇති වුණේ මම මේ ගමන කොහොම හරි එනවා කියලා. ඉතින් ඒක නිසා අපිට යම් යම් සමාජයෙන් අපිට මේ හැම වෙලාවෙම හොඳමම දේවල් ලැබෙන්නේ නැහැ. සුභවාදීම දේවල් අපිට හම්බ වෙන්නේ නැහැ. එහෙමම වෙනවයි කියලා ඔයගොල්ලෝ හිතන්න එපා. සමහර වෙලාවට අපිට එල්ල වෙන්නේ බොහොම නරක දේවල් වෙන්න පුළුවන්. හැබැයි සුභවාදීව හිතන කෙනා ඒ අපිට එල්ල වෙන නරක දේ පවා අපේ ජීවිතයේ ඉදිරි ගමන සඳහා ශක්තියක් කරගන්න පුළුවන්. දැන් මම ඔබට කිය කියා හිටියේ මෙන්න මේක ගැනනේ. මේ උඩුසිත හා යටිසිත ගැනනේ. ඔබට පුළුවන් නම් මේ උඩුසිත තුල ඇතිවන ඔබේ අරමුණ ඔබට කිසියම් අරමුණක් නැත්තම් ටාගට් එකක් ජීවිතේ තියෙනවනේ. ඒ ඇතිවන අරමුණ ඇති වෙන්නේ උඩුසිතේනේ. ඔබට පුළුවන් නම් මෙන්න මේ උඩුසිතේ මේ ඇතිවන අරමුණ ගිනියන්න පුළුවන් නම් යටිසිතට. මේ උඩුසිත තුල ඔබේ ඇතිවන අරමුණ ගිනියන්න පුළුවන් නම් යටිසිතට ඔබට මේ යටිසිතෙන් දෙන බලපෑම ඉතාම ඉහළයි. මොකක් සඳහාද? ජීවිතේ ජය ගැනීම සඳහා. මම දැන් ඔබට ගැළපෙන විදිහට මේක ගේන්නම්. ඔබ හිතමු ඔබේ දැන් කෙටි කාලීන පරමාර්ථයේ ඕ ලෙවල් හොඳට පාස් වෙන එකනේ. එතකොට ඒ ඕ ලෙවල් හොඳට පාස් වෙන්න ඕනි කියන එක මම මෙහෙම කතා කරද්දි ඔබේ හිත තුල ඇති වෙන්න පුළුවන්. නමුත් හෙට නෙමෙයි අනිද්දා වෙනකොට ඔබට ඒක ආපහු දිය වෙලා යන්න පුළුවන්. ඒකට හේතුව ඔබේ සිතුවිල්ල ඇති උනේ උඩුසිතේ විතරයි. ඔබට පුළුවන් නම් ඒක ඔබේ යටිසිත දක්වා ගෙන යන්න ආන්න එතකොට ඔබට ඔබේ ඉලක්කේ අනිවාර්යම ජයග්‍රහණය කරන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ කොහොමද ඒක යටිසිත දක්වා ගිනියන්නේ කියන එක. ඒක ගිනියන්නේ මෙහෙමයි. මේ උඩුසිතයි යටිසිතයි ඔබට යටිසිතක් තියෙනවද කියලා දැනෙන්නේ නැති වෙන්න හේතුව තමයි මේ දෙක වෙන් වෙලා තියෙන හේතුව තමයි හේතුව. එතකොට ඔබ දන්නවද මේක ඇරෙන අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ උඩුසිත සහ යටිසිත අතර තියෙන මේ ගේට්ටුව ඇරෙන අවස්ථාවක් තියෙනවා. ඒ ඇරෙන අවස්ථාව ඇවිල්ලා මේ සාමාන්‍යයෙන් ඔබ අහලා ඇති මේ මොළයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වයක් තියෙනවනේ. ඒ විද්‍යුත් ක්‍රියාකාරීත්වයේ මනින්ද ඉලෙක්ට්‍රෝඩ හයි කරන්න පුළුවන් එළියෙන්. එහෙම හයි කළ බලපුවම මොළයේ තියෙනවා මෙහෙම එතකොට ඇල්ෆා බීටා ගැමා ඩෙල්ටා කියලා තරංග මට්ටම් තියෙනවා. එතකොට මේ ඔබ දවසේ වැඩ ඔක්කොම ඉවර කරලා එදා දවසට කරන්න තියෙන වැඩ ඔක්කොම ඉවර කරලා අපි නිදියන්න යනවනේ. අපි නිදාගන්න යනවනේ. ඒ නිදාගන්න ගියහම අපි ඔක්කොම වැඩ ඉවර කරලා නිදාගන්න ගියහම දැන් නිදියන්න ඇඳට ගියාට පස්සේ එකපාරට මෙහෙම ස්විච් එකක් ඔෆ් කළා වගේ අපිට නිින්ද යන්නේ නැහනේ. ඒ නිදාගන්න කලින් දවසේ අන්තිම සිතුවිල්ල තියෙන්නේ. ආන්නේක විදිහට ඔබේ අරමුණ සිහිපත් කරන එක තමයි කරෙන්න ඕනේ. ඔබ දන්නවද අපිට නිින්ද යනකොට මොකද්ද දන්නවද වෙන්නේ? අපි ඇහැරලා ඉන්නකොට වෙන්නේ මේ උඩුසිතයි යටිසිතයි වෙන් කළා තියෙන්නේ. අපිට නිින්ද යනකොට මොකද වෙන්නේ? මෙන්න මේ උඩුසිතයි යටිසිතයි වෙන් කරලා තියෙන සීමාවේ දොර ඇරෙනවා. මෙහෙම ඇරිලා අන්තිමට මොකද දන්නවද වෙන්නේ? අන්තිමට මේ ඔක්කොම එකක් වෙනවා. අන්නේ දොර ඇරෙන වෙලාවේ ඒ දොර ඇරි කියන්නේ මේ දොර ඇරිගෙන යන වෙලාව තමයි අර නිින්ද යාගෙන එන වෙලාව. ඒ වෙලාවේ ඔබ හිතන දේ මේක ඇතුළට ගෙනියන්න පුළුවන්. ඒ හින්දා ඔබ කරන්න ඕනි දේ තමයි අද ඉඳන් මේක පොඩි හෝම්වර්ක් එකක් නැත්නම් අභ්‍යාසයක් ලයිෆ් ටයිම් එක පාවිච්චි කරන්න පුළුවන් එකක්. ඒ තමයි දවසේ සේරම වැඩ ඉවර වෙලා ඇඳේ ඉඳගෙන නිදාගන්න කලින් නිින්ද යන්න කලින් ඇස් දෙක පියාගෙන
ඔබේ අරමුණ මතක් කරන්න හැමදාම ලයිෆ් ස්ටයිල් එකක් හැමදාම මතක් කරන්න නිදාගන්න කලින් මෙහෙම මතක් කරන්න මගේ ජීවිතයේ අරමුණ මොකක්ද කියන එක මගේ ජීවිතයේ අරමුණ මොකක්ද කියන එක මතක් කරන්න එතකොට හරි එතකොට ඒකේ අරමුණු තියෙන පුළුවන් මෙහෙම කෙටි කාලීන දිගු කාලීන කියලා දැන් කෙටි කාලීන අරමුණ ගත්තොත් එහෙම ඕ ලෙවල් පාස් වෙන එක දිගු කාලීන අරමුණ ගත්තොත් එහෙම ගන්න පුළුවන් මම වෛද්‍යවරයෙක් වෙනවා කියන එක එතකොට අන්න ඒක අර මතුරුන විදිහට නෙමෙයි ඔබ මෙන්න මෙහෙම දකින්න ඕනේ ඒ නිින්ද යන්න කලින් ඔබ දකින්න ඕනේ මම ඕ ලෙවල් විභාගයේ හොඳ S2 පියාගෙන හොඳටම පාස් වෙලා ඉන්නකොට මට දැනෙන සතුට ඒ කියන්නේ මම ඕ ලෙවල් විභාගේ පාස් වුණා හා සමානයි කියන එකයි එතෙන් හිතන්න ඕනේ හරි දැන් හිතන්නකෝ අපි ඕ ලෙවල් ලියලා ඉවරලා දවසක රිසල්ට් එනවනේ ඒ රිසල්ට් එක දැක්කහම අපිට එන සතුට තියෙන්නේ අන්න ඒ විදිහට නිින්ද යනකම් ඔබ හිතින් මවන්න ඕනේ ඔන්න මගේ ප්‍රතිඵලෙ මෙන්න මේ මට්ටමට මම එනවා හෙට දවසේ ඉඳන් මම ඇස් දෙක පියාගෙන හිටලා මේ දේ කර ගැනීම සඳහා මම කැප වෙනවා කියන එක ආන්න එතකොට ඔබේ අරමුණ මොකක් වෙනවද යටිසිතට එනවා අනිවාර්යයෙන්ම යටිසිතට එනවා හැබැයි ඉතින් මෙහෙමයි මේකේ හොර හොඳ අරමුණු වගේම නරක අරමුණුත් එහෙම වෙන්න පුළුවන් ඒ කියන්නේ අපි හිතන දේ තමයි යටිසිතේ ගිහිල්ලා ගබඩා වෙන්නේ හරි දැන් මම පොඩි උදාහරණයක් මම ඔබට කියන්නම් මෙහෙම දැන් මම අද වෙනකොට පන්තිවල ළමයි දාස් ගානකට උගන්වනවනේ ඒ උගන්වනවා උනාට පන්තියක් ඉස්සෙල්ලාම පටන් ගත්තේ 2000 අවුරුද්දේ ඒ 2000 අවුරුද්දේ පන්තියක් පටන් ගන්නකොට ඔබ හිතන්නේ පන්තියකට ළමයි 1000ක් විතර ආවා කියලාද නෑනේ ළමයි 7 දෙනයි හිටියේ ඉතින් දැන් මේ ළමයි 7 දෙනෙකුට උගන්වනවා ලොකු හෝල් එකක එක් ඩෙස් දෙකක ළමයි 7 දෙනෙකුට උගන්වනවා එතකොට එතන ඉඳන් ළමයි 1000 ගානකට උගන්වන මට්ටමක් දක්වා ආවේ කොහොමද අන්න ඒක තමයි වැදගත් වෙන්නේ ඉතින් එතකොට මේ කියන දේ මමම මේ පොතකින් කියවලා ගත්ත දෙයක් නෙමෙයි ඒ කියන්නේ මම ප්‍රායෝගිකව අත්දැක්ක දේ එතකොට මම ඒ කාලේ හැමදාම ඔය විදිහට දවසේ වැඩ ටික ඔක්කොම අවසන් කළා ඔක්කොම වැඩ ටික ඉවර කළා නිදාගන්න කලින් මම පරිකල්පනය කරනවා නැත්නම් ඉමේජිනේෂන් කරනවා අර ඇස් දෙක පියාගෙන අර විදිහට තව අවුරුදු දෙකකින් හරි අවුරුද්දකින් හරි යම් කිසි කාලයකින් මම ළමයි 1000 ගානකට උගන්න ගුරුවරෙක් වෙනවා කියන එක. එතන මම ඇස් දෙක පියාගෙන මගේ අර පන්ති කාමරයේ ඉන්නේ 7 දෙනයි මං හිතින්ම වාගන්නවා ළමයි පිරීලා ඉතිරිලා ගිය හෝල් එකක මම උගන්නනවා. ආන්න ඒක තමයි මගේ බලාපොරොත්තුව. මම කවදා හරි දවසක එතෙන්ට යනවා කියන එක හිතමින් ඉන්නකොට තමයි නිින්ද යන්නේ. ඒ කියන්නේ ඒක තමයි දවසේ අවසාන සිතුවිල්ල හිතේ ඇති වෙච්ච. ඔබ දන්නවද ඒක ගිහිල්ලා ඉවරලා මොකේ තැම්පත් වෙනවද? යටි සිතේ තැම්පත් වෙනවා. ආන්න එහෙම සෑහෙන කාලයක් කරනකොට මගේ යටි සිත තේරුම් ගන්නවා මාව මෙන්න මෙතෙන්ට ගිනියන්න ඕනි කියලා. එතකොට මගේ අර කම්මැලිකම්, අලසකම්, එපා වෙන ඒවා ඒ සේරම අයින් කළා. අර යටි සිතෙන් දෙන ප්‍රබල එනර්ජි එක දෙනවා මට ඕනි කරන ගමන යන්න. මේක අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ඔබට ඒ විදිහට මේ ගමන යන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා මට. සමහර අය කියනවා මම මේ කතාව කියලා මේක නවත්තනවා. සමහර අය කියනවා මේ මෙහෙම. මේ වැඩ කොච්චර කරන්න හිටියත් ඒක කරගන්න බැරි වෙනවා කියලා. ඒ කියන්නේ කරන්න හිතාගෙන ඉන්නවා නමුත් ඒක කරගන්න වෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව මෙන්න මේකයි. ඔබ දන්නවද මේ අපේ මිනිස් මොළේන්නේ පටන් ගත්තේ මං ඉවර කරන්නේ මොළෙන් මේ මිනිස් මොළය කියන්නේ ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් එකක් මේ මිනිස් මොළය ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් මිනිස් මොළය ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් ඒ කියන්නේ ඒක ප්‍රෝග්‍රෑම් කරලා තිබ්බොත් කම්මැලිකම් ඇති වෙන්නේ නැහැ ප්‍රෝග්‍රෑම් නොකරුවොත් තමයි කම්මැලිකම් ඇති වෙන්නේ මම පොඩි උදාහරණයක් කියන්නම් ඔබට මෙහෙම ඔබ දැන් යනවා පන්තියකට ඒ පන්තිය පටන් ගන්න උදේ 8ට ඉවර වෙන්නේ 12ට. උඩට මේ කියන දේ ඔලුවට ගන්න මම මේ කියන දේ නැත්තම් ඔබට මේ හැඟීම දැනෙන්නේ නැතු යනවාද? මාත් එක හිතුවේ නැත්තම්. 8ට පටන් අරන් 12ට ඉවර වෙන පන්තියක්. දැන් ඔබ මේ හැමදාම මේ පන්තියට යනවා. එක දවසක මේ ගුරුවරයා ඇවිල්ලා කියනවා ඔබට උගන්වන ගුරුවරයා 8ට පන්තිය පටන් අරන් කියනවා පුතා අද මට පොඩි වැඩක් තියෙනවා විශේෂ වැඩක් ඒක නවත්තන්නම බෑ
ඒක හින්දා අද පන්තිය කරන්න පුළුවන් වෙන්නේ 8 ඉඳන් 10 වෙනකන් විතරයි. ඒ නිසා අද පන්තිය කලින් නවත්තනවා 10ට කියලා. කියලා තමයි පන්තිය පටන් ගන්න. දැන් මොකද වෙන්නේ ওই පන්තියේ ඉන්න ඔක්කොම ළමයිගේ මොලේ ප්‍රෝග්‍රෑම් වෙනවා කියලාද 10ට පන්තිය ඉවරයි කියලා. හරිද? ඊට පස්සේ 8ට පටන් ගත්ත ගුරුවරයා 9 හමාර විතර වෙනකන් ඉගැන්වුවාට පස්සේ යාට කෝල් එකක් එනවා. ඊට පස්සේ ගුරුවරයා කියනවා පුතා මෙහෙමයි ඒ මම දාගෙන තිබිච්ච වැඩේ කැන්සල් වෙලා දැන් 10ට නවත්තන්න ඕනේ නැහැ පන්තිය 12 වෙනකන් කරනවා කියලා. අන්න එතකොට ඔබේ ඇති වෙන හැඟීම කල්පනා කරලා බලන්න පොඩ්ඩක් මොන වගේද කියලා. ආන්න එතකොට පොඩි හැඟීමක් එනවා අයියෝ එහෙමද 10ට යන්න ඔබේ මොලේ ප්‍රෝග්‍රෑම් කරලා තිබුණේ 10ට යන්න ප්‍රෝග්‍රෑම් කරලා තිබිච්ච මොලේ දැන් මොකද වෙන්නේ 12 වෙනකන් අදින්න ඕනේ මොලේ කැමති නැහැ ඒකට මොකද දන්නවද 10ට ඉවර වෙලා කරන්න දේවල් මොලේ ප්‍රෝග්‍රෑම් කරලා තිබුණේ මොලේ ඉල්ලන්නේ ඒක හැබැයි දැන් පන්තිය 12 වෙනකන් යන්න වෙනවා කැමැත්තෙන් නෙමෙයි යන්නේ ඒ නිසා මේ මොලේ ඇතුලේ තියෙනවා මාර ප්‍රෝග්‍රෑමින් වැඩපිළිවෙලක් ඒකෙන් වැඩක් ගන්න පුළුවන් ඒක කරන්න ඕනේ මෙන්න මෙහෙමයි දැන් මම ඔබට කිව්වේ අර නිදාගන්න ඇඳට ගියාට පස්සේ හිතන්න කියලානේ ඔබේ අරමුණ ඊට මොහොතකට කලින් ඒ කියන්නේ ඔබ වැඩ කරන්නේ ඔබේ පාඩම් කරන මේසේ නම් ඔක්කොම පාඩම් වැඩ ටික එදා දවසේ කරන ටික ඉවරුණාට පස්සේ පොඩි කොලයක් ගන්න නැත්තම් පොතක් වුණත් කමක් නැහැ මේකට අරගෙන ඔබ ලියන්න ඔබට කරන්න ඉතුරු වෙලා තියෙන වැඩ ගණන් හදන්න තියෙන ඒවා විද්‍යාව පාඩම් එතකොට වෙන වෙන විෂයන් වල ඉංග්‍රීසි හරිද ඒ වගේ ඒ කරන්න තියෙන දේවල් ලිස්ට් එකක් ලියන්න පුළුවන් ඔබට ඒ කියන්නේ දැන් ඉදිරි දවස් ටිකේදී කරන්න තියෙන දේවල් ලිස්ට් එකක් ලියනවා අංක දාන්න නැතුව ලිස්ට් එකක් ලියනවා ලියලා ඉවර වෙලා ඊට පස්සේ ඔබ මොකද කරන්නේ ඒවට ප්‍රමුඛතා ඉලක්කම් දානවා මේ ටිකෙන් ඉස්සෙල්ලම කරන්න ඕනි දේ මොකද්ද 1 ඊළඟට කරන්න ඕනි දේ මොකද්ද 2 ඒ විදිහට දානවා දාලා ඉවරලා ඕයිනම් ඒකම ආයෙ කොලේක ඔබට ලියන්න පුළුවන් මේ පළවෙනිට කරන්න ඕනි මේ හෙට දවසේ හොඳේ මම මේකට කියන්නේ හෙට දවස සැලසුම් කිරීම කියලා හෙට දවස සැලසුම් කිරීම හෙට කියලා උඩින් ලියලා හෙට කියලා උඩින් ලියලා 1 2 3 4 5 100ක් විතර නම් ලියන්න එපා මොකද ඒවා හෙට දවසේ සම්පූර්ණ කරගන්න බෑනේ ඔබ ප්‍රායෝගික වෙන්නත් එපා හෙට දවසේ කරන්න ඕනි කරන දේවල් ටික ඔබ දන්නවනේ එක වැඩකට කොච්චර කාලය යනවද පැය කොච්චරක් යනවද කියන එක ඒ අනුව ඔබ තීරණය කරන්න හෙට දවසේ කරන්න ඕනි දේවල් ටික හෙට දවසේ කරන්න ඕනි දේවල් ටික 1 2 3 4 5 කියලා දාලා කොලේක ලියන්න අනිවාර්යෙන් ලියන්න ඕනික හිතේ තියාගෙන බෑ කොලේ ලියන්නම ඕනි හෙට කියලා දාලා 1 2 3 4 5 මෙන්න මේ වැඩ පහ හිට කරන්න ඕනි මේක කරන්නේ කොයි වෙලාවේද මේක කළා ඉවරලා ආයෙ පාඩම් කිරිලි බෑ ආයෙ වැඩ කිරිලි බෑ මේ ඇවිල්ලා පාඩම් කරන වැඩ කිරණ එකේ අවසානෙටම කරන දේ ඒ කියන්නේ මේසෙන් නැගිටින්න කලින් කරන දේ පැහැදිලිද එහෙනම් වැඩ පහක් දාගත්තා හිට කරන්න ඊට පස්සේ මම කියවනේ ඔබට ඇඳේ ගිහිල්ලා දැන් නිදා ගන්නවා කියලා නිදා ගන්න කලින් ඔන්න මම දැන් ආපහු සංශෝධනය කළා කියන්නේ නිදා ගන්න කලින් මතකින් කල්පනා කරන්ඩ හෙට උදේ මන් නැගිට්ටහම කරන්න තියෙන වැඩ පහ මොකද්ද කියලා. පළවෙනි එක මේකයි දෙවෙනි එක මේකයි කොලේ බලාගෙන නෙමෙයි. තුන්වෙනි එක මේකයි හතරවෙනි මේකයි පස්වෙනි එක මේකයි හෙට දවසේ මම උදේ නැගිට්ටාම හෙට දවසේ ඉවර වෙන්න කලින් මේ වැඩ පහ කරනවාමයි කියන එක අදිෂ්ඨානය ඇති කරගන්න ඔන්න මොලේ ප්‍රෝග්‍රෑම් වෙනවා. 2 මෙහෙම වැඩ කරලා මං අනාගතේ කවුරු වෙන්නද බලාපොරොත්තු වෙන්නේ? මගේ කෙටි කාලීන ඉලක්කය මොකද්ද ඕලෙවල් පාස් වෙන එක මගේ දිගු කාලීන ඉලක්කය මොකද්ද ජීවිතේ මං එතෙන්ට එනවා කියන එක සහ ඔබ යම් කිසි වෘත්තියකට ආසයින අපි වෛද්‍ය වෘත්තියට ආසයි කියලා වෛද්‍යවරයෙක් වුණාම මට තියෙන පිළිගැනීම වෛද්‍යවරයෙක් වුණාම මට තියෙන දේවල් මට තියෙන ප්‍රතිලාභ මම වෛද්‍යවරයෙක් වුණාම ඉන්න විදිහ ආන්නේ ටික මතක් කර කර ඉන්න ඔහොම නිඳ ගියා අන්න එතකොට ඊළඟ දවසේ උදේ නැගිටිනකොට ඔබේ මොළයේ ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ හෙට දවසේ දැන් මේ අද දවසේ මෙන්න මේ වැඩ ටික කරන්න ඕනි කියලා. එතකොට ඔබට කම්මැලි හිතෙන්නේ නැහැ. මොකද මොළයට කලින් ප්‍රෝග්‍රෑම් එක දීලා තියෙන්නේ. මෙන්න මේ වැඩ ටික හෙට කරන්න ඕනි කියලා. මේ විදිහට ඔබට වැඩ කළොත් එහෙම හොඳ සාර්ථක ගමනක් යන්න පුළුවන් වෙයි. ඒ නිසා මෙන් මේකත් හොඳට මතක තියාගන්න. අවසාන වශයෙන් මම කියන්නේ
ලෝකේ මේ මෙහෙම දෙයක් තියෙනවා. මිනිස්සු ගත්තොත් මේ මිනිස්සුන්ගෙන් මිනිස්සු උපදින අයගෙන් දැන් ලෝකේ කෝටි 800ක් විතර වගේ මිනිස්සු ඉන්නවා ජනගහනය. දැන් ටිකක් අඩු වෙලා ඇති මේ කොවිඩ් නිසා. මේ ජනගහනය ගත්තොත් එහෙම මිනිස්සුන්ගෙන් ඔබ දන්නවද ඒ අයගෙන් මූලික අවශ්‍යතා සපුරාගෙන ජීවිතේ මැරිලා යන අය ඉන්නවා අති විශාල පිරිසක්. සමහර විට ගෙයක් දොරක්වත් තමන්ගේ ජීවිත කාලය තුල හදාගත්තේ නැතුව මැරිලා යන අය ගොඩක් ඉන්නවා. මෙහෙම 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 ඇවිල්ලා මේ උපරිම ලෝකේ ලෝකෙට අති විශාල සේවයක් කරන්න පුළුවන් මට්ටමට පත් වෙච්ච අය ඉන්නේ බොහොම සුළු පිරිසයිනේ. ඉතින් ඒක නිසා ඔබ උත්සාහ කරන්න, ඔබ හොඳට කල්පනා කරන්න, මේ ලෝකෙට ඔබ එනකොට, මේ ලෝකෙට ඔබ එනකොට ඇස කන නාසය ඒ ඔක්කොම කම්ප්ලීට් අතපය මේ සේරම අංග සම්පූර්ණ ශරීරයක් ඇතුව ප්‍රියමනාප පෙනුමක් ඇතුව හොඳ බුද්ධියක් ඇතුව මන්ද මානසික නොවී ඔබ මේ ලෝකෙට ආවනේ. ඒ ඇයි එහෙම ආවේ? ඒක එහෙම ඔබව මේ ලෝකෙට ගෙන ආවේ වෙන කවුරුත් නෙමෙයි, මේ ක්‍රියාත්මක වන ස්වභාව ධර්මය. ස්වභාව ධර්මයේ ඔබට කිසිම අඩුපාඩුවක් කරලා නැහැ. ඇස් පේන්නේ නැති තත්වයට ඔබව පත් කළා නම්, කන්න ඇහෙන්නේ නැති තත්වයට ඔබව පත් කරා නම් එහෙම උපදින අය ඉන්නව ඔබ දන්නවනේ. ඔබත් සමග එකම වෙලාවෙ ඉපදිච්ච අය ඉන්න පුළුවන් ඇස් පේන්නේ නැති අය ලෝකේ. හැබැයි එහෙම නොවී ඔබ අංග සම්පූර්ණ මිනිසෙක් විදිහට ලෝකෙට ආවේ ඇයි? ස්වභාව ධර්මය ඔබව එහෙම අංග සම්පූර්ණ මිනිසෙක් විදිහට ලෝකෙට ගෙනාවේ ඇයි? ස්වභාව ධර්මය ඔබෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඒ බලාපොරොත්තු වෙන දේ තමයි ඔබව මෙහෙම අංග සම්පූර්ණ මිනිසෙක් කරේ මේ ලෝකේ ඉන්න අනෙත් මානව වර්ගයාට ඔබෙන් යම් කිසි සේවයක් කෙරෙන්න ඕනි. ඒක තමයි ස්වභාව ධර්මයේ බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි ස්වභාව ධර්මයේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ දේ ඔබ ඉටු කළේ නැතොත් ස්වභාව ධර්මයට පටහැනියි ඔබ. ඔබේ ඩියුටි එක ඔබ කළා නැහැ. එතකොට ස්වභාව ධර්මයේ ඔබ දිහා බලන්නේ, ස්වභාව ධර්මයේ ඔබට පවරපු රාජකාරිය ඉටු කරපු නැති මහා අපතේ කාලකන්ණියෙක් විදිහට. සමහර විට ඊළඟ භවයට යනකොට ඔය ලැබිච්ච දේවල් ස්වභාව ධර්මයේ විසින් අහපව් ගන්නත් පුළුවන්. ඒ නිසා ඔබට කායික වංග සම්පූර්ණ මිනිසෙක් වෙලා, මානසික වංග සම්පූර්ණ මිනිසෙක් වෙලා, හොඳ බුද්ධියක් ඇතුව ඉපදිලා කාලකන්ණියෙක් විදිහට මැරිලා යනවාද කියන එක තීරණය කරන්නේ ඔබ. හැබැයි එහෙම වුණොත් ඒ ඔබට දීපු දේවල් අහපව් ගන්න තීරණය කරන්නේ ස්වභාව ධර්මයේ. ඒ නිසා ඔබගේ යුතුයකම තමයි ස්වභාව ධර්මයට වග කියන්න ඕනේ අපි හැමෝම. මට මේ දේවල් මේ හැකියාවන් ටික මට ලැබිලා තිබින්නේ ස්වභාව ධර්මයෙන් මට දීලා තියෙන්නේ ඔබ වෙනුවෙන් සේවය කරන්න. මම මේ தത്വෙට ආවේ නැත්තම් මම කොහොමද ඔබට මේ දේවල් කියලා දෙන්නේ? ඒ නිසා ඔබ දැන් මම ඒතෙන්ට ඇවිල්ලා ඕගොල්ලන් විශාල ප්‍රමාණයකට මේ උපදේශය දෙනවා නම් ඔබට පුළුවන් වෙන්න ඕනේ ඔබ යම් මට්ටමකට ඇවිල්ලා තවත් විශාල මිනිසුන් විශාල පිරිසකට සේවයක් ලබා දෙන එක. ඒක තමයි මිනිස්සෙක් විදිහට මේ ලෝකෙට කරන්න පුළුවන් ප්‍රධානම යුතුයකම. ඉතින් අන්නේ යුතුයකම ඉටු කරන ගෞරවනීය පුරවැසියෙක් වෙන එක තමයි ඔබේ ජීවිතයේ පරම පවිත්‍ර චේතනාව වෙන්න ඕනි. ඉතින් ඒක නිසා උත්සාහ කරන්න හැම වෙලාවෙම සුභවාදීව ඔබේ මනස සංසුන්ව තියාගෙන මේ දේ කරන්න. මනස සංසුන් කරන එක ගැන වෙනමම කතාවක් තියෙනවා. ඒකට අපිට පැය දෙකක් විතර වගේ කතා කරන්න වෙනවා. මට මේ වෙලාවේ ඒක එච්චර වෙලාව ගන්න බෑ. ඒ නිසා මනස සංසුන් කරගන්නේ කොහොමද? ඒ කියන්නේ ඔබට හිතෙනවා නම් මනස එහෙම එහෙ දුවනවා නම් මනස සංසුන් කරගන්නේ කොහොමද කියලා මගේ තිස්ස ජනනායක කියලා YouTube channel එකක් තියෙනවා. ඒකේ episodes ගොඩක් තියෙනවා. ඒකේ 16 වෙනි episode එකේ තියෙනවා. ඒක පැයක වැඩසටහන මිලියනයක් අය බලලා තියෙනවා ඒක. එතකොට ඒකේ තියෙනවා මනස සංසුන් කරගන්නේ කොහොමද කියලා. මනස සංසුන් කරගන්නේ කොහොමද කියලා 16 වෙනි එක සිය ගානක් තියෙනවා. ඒ ඔක්කොම බලන්න යන්න එපා මේ දවස්වල. 16 වෙනි එක බලන්න හොයලා episode එක 16. ඒකේ තියෙනවා මනස සංසුන් කරගැනීමේ අභ්‍යාසයක් තියෙනවා. පුළුවන් නම් අන්න ඒක කළා
මේ දවස ගාන ඔබේ මනස සංසුම් කරලා තියාගන්න මොකද මට මේ ලැබිලා තියෙන කාලය ඇතුළත මනස සංසුම් කිරීමේ අභ්‍යාසයක් වගේ එකක් ගොඩ පැය ගාන කරගෙන කරත්තා කරන්න වෙලාව නැති නිසා කොහොම හරි ඔබ හොඳ සංසුම් මනසක් ඇති කරගෙන අදිෂ්ඨානශීලීව මේ විභාගයට මුහුණ දීලා හා දෙන්න සෑහෙන මෙයක් ඒ අය කළා ඉතින් ඒ නිසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඒ ආදරණීය දරුදරියන්ට මාව සම්බන්ධ කරලා ඔබට මේ අවස්ථාව ලබා දීම ගැන මම වේවින් ස්තුතිවන්ත වෙනවා ඒ නිසා මම මෙතනින් නතර කරනවා ඔබට ඔබේ ජීවිතයේ ජයග්‍රහණය දක්වා යන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන් බොහොම ස්තුතියි තිස්සයන් නායකට අපිත් එක්ක අද මේ විදියට එකතු වීම පිළිබඳව ඒත් එක්ක අපි Q&A session එකට යන්න කලින් පොඩි මතක් කිරීමක් කරන්නම් බොහෝ දෙනා අහලා තිබ්බ feedback form එක ගැන feedback form එක වෙන්නේ මේ තව සුළු මොහොතකින් zoom එකේ chat එකේ zoom chat එකෙත් facebook වල comments වලත් youtube වල comment section එකෙත් ඔබට link එකක් අපේ සංවිධායක මණ්ඩලෙන් දානවා ඒ ලින්ක් එක ඔස්සේ ඔබට යන්න පුළුවන් Google form එකට ඒ Google form එක ඔබට පුරවන්න පුළුවන් ඒක තමයි feedback form එක විදියට කටයුතු කරන්නේ ඒක ඔබ පුරවලා ලියුනාට පස්සේ ඒක තියෙන submit කියන button එක click කරන්න ඊට පස්සේ ඔබේ ප්‍රතිචාරය අපිට ලැබෙනවා ඒ ආකාරයට ඔබ feedback form එක fill කරාට පස්සේ ඔබට වටිනා e-සහතික පතක් ලබා දෙන්නට සංවිධායක මණ්ඩලයේ විදියට අපි කටයුතු කරනවා හරි ඔබ විශාල ප්‍රශ්න ප්‍රමාණයක් අපට යොමු කරලා තිබ්බා අපි සුළු මොහොතකින් Q&A session එක ආරම්භ කරනවා මදක් රැඳී ඉන්න කියලා ඉල්ලනවා ඒ වෙනකම් මිනිත්තුවක් පමණ කාලයක් අපිට Q&A session එකට තිස්සව සම්බන්ධ කරගන්නවා Fatalities rose to 10. 20 more recoveries that... Kiti kaale ak tole hatta de dene ko... ...recoveries increased up to 1,005...
Are you ready to be a part of this journey? Let's get together. It's all in our hands. The Rotary Club of University of Peradeniya proudly presents COVID Free Pera in collaboration with ISECT in University of Peradeniya. Therapy and Sports Council of University of Peradeniya. This is the perfect moment to do your duty to make our university a COVID controlled environment. All one team, one family towards COVID Free Pera.